नमस्कार वेवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनत समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनत समदाति शरण शरणयामि। साधु साधु साधु। අපට මේ දහම් මඟ කියලා දුන්න අපේ කාලේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ලෝකේ කොතැනක වැඩ සිටියත් අප සියලු දෙනාගේම ගෞරවනීය නමස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා. සාදු සාදු සාදු. වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නය නවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත් දරුවනේ, අද දවසේ ඔබ සෑම සියලු දෙනාම සූදානම් වෙන්නේ සම්බුදු සුවඳ වස්සාන ධර්ම දේශනාවක් එක්ක සහ සම්බන්ධ වෙන්ට. අද දවසේ තියෙන විශේෂම සිද්ධිය ලංකාව පුරාවටම තියෙන විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න අපේ පින්වත් දරුවෝ අද අනුරාධපුර ධම්මචේතිය භාවනා අසපුවට පැමිණිලා අද දවස පුරාවටම ධර්මශ්‍රවණය කරලා හෙට දවස පුරාවට මහා සංඝරත්නය උදෙසා උදේ දවල් දානය පූජා කරන මහා පින්කමක එක කටයුත්තක් විදිහට තමයි මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. ලංකාව පුරාම විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න අපේ පින්වත් දරුවෝ තමයි අද දවසේ මේ වැඩසටහනත් එක්ක සහ සම්බන්ධ වෙන්නේ. පෙන්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙන්න ඉස්සරලා සන්තුසිත කියන දිව්‍ය පුත්‍රයා විදිහට තුසිත දිව්‍ය ලෝකෙ වැඩ සිටියා. ඒ සන්තුසිත දිව්‍ය පුත්‍රයා විදිහට වැඩ ඉන්නකොට ඒ දිව්‍ය ලෝකේ බුද්ධ කල කෝලාහලයක් කියලා, බුද්ධ කෝලාහලය කියලා එකක් සිද්ධ වුණා. බුදු කෙනෙක් උපදිනවා, බුදු කෙනෙක් උපදිනවා කියලා මහා රාවයක්, මහා හඬක් පැතිරුණා. එතකොට මේ දිව්‍ය ලෝකේ පුරාවටම බුදු කෙනෙක් උපදිනවා කියන කරුණු කාරණා කතා වුණා. ඒ කාලේ බුදු කෙනෙක් පහළ වෙනකොට ඒ බුදුරජාණන් වහන්සේ වෙන කෙනාට තිබෙන්ඩෝනේ ගුණාංග ගති ලක්ෂණ දෙවිවරු දැනන් හිටියා. ඉතින් දිවියලෝකෙ සිසාරා වැඩම දෙවිවරු මොකද කරන්නේ, ගිහිල්ලා හෙව්වා කවුද බුදුවෙන්ඩ සුදුසු කෙනා කියලා. එතකොට දෙවිවරුන්ට බ්‍රහ්මරාජවරුන්ට හම්බුණා
සන්තුසිත දෙවිය පුත්‍රයාව. අසංකේය කල්ප ලක්ෂ හතරක් පුරාවත සම්බුදු බව පිණිස පින් කරලා පින මෝරපු ඊළඟ ජීවිතයේ සම්බුදු බව ලබන සිද්ධාර්ථ ගෞතම නමින් සම්බුදු වෙන ඒ මහබෝසතාණන් වහන්සේ සන්තුසිත දිවී පුත්‍රයා විදිහට වැඩඉන්නවා කියලා ඔන්න දෙවරුයි බ්‍රහ්මරාජවරුයි දැනගත්තා. ඒ බ්‍රහ්මරාජ පිරිස දිවිරාජ පිරිස බුදුරජාණන් වහන්සේ වෙන්ඩ ඉන්න මේ මහා වීරයාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මෙන්න මෙහෙම ආරාධනා කරා. කාලෝ අයන්තේ මහාවීර උප්පජ්ජ මාතු කුච්චයන්. කාලය මේ එළඹිලා තියෙනවා මෞකුසේ පිළිසිඳගන්ට. මහාවීරයාණන් වහන්ස මේ තමයි සුදුසුම කාලේ මෞකුසේ පිළිසිඳගන්ඩ කියලා ආරාධනා කරා. එහෙම පිළිසිඳගෙන මේ දෙව්මිනිස් ප්‍රජාවටම සැප සලසන ඒ සුවය සලසන යමා දහම් දෙසන සම්බුදු කෙනෙක් වෙන්ඩ කියලා ආරාධනා කළා. එවෙලාව සන්තුසිත දිවිය පුත්‍රයා බැලුවා කාලය. කාලය කියන්නේ නැකත නෙවෙයි. කාලය කියලා කියන්නේ පින්වත්නේ මේ බෝසතාණන් වහන්සේ බැලුවා මේ බුදු කෙනෙක් පහළ වෙන කාලයක්ද, බුදුරජාණන් වහන්සේලා පහළ වුණහම ධර්මය අවබෝධ කරන දෙවිවරු ඉන්න, ධර්මය අවබෝධ කරන මිනිස්සු ඉන්න යුගයක්ද කියලා බැලුවා. ඒ මහබෝසතාණන් වහන්සේ දැක්කා නෙළුම් විලක පීදෙන්ඩ ඔන්න මෙන්න තියෙන නෙළුම් ගොඩාක් තියෙනවා. ඉර පෑවුත් අනිවාර්යෙන් මේ නෙළුම් පිපෙනවා වගේ බුදු කෙනෙක් පහළ වුණොත් මේ බුද්ධ ශාසනයක පල ලබන්න පුළුවන් මහා පිරිසක් ඉන්න බව දැක්කා. කාලය සුදුසු බව දැක්කා. ඊට පස්සේ බැලුවා මේ සම්බුදු කෙනෙක් බිහි වෙන ඒ දේශයක් තියෙනවද කියලා. එතකොට දැක්කා ජම්බුද්වීපය තියෙනවා. ඊට පස්සේ බැලුවා දීපයක් රටක් තියෙනවද කියලා. එතකොට දැක්කා කිඹුල්වත් නුවර කියන ඒ සාක්‍ය වංශයේ රටක් තියෙනවා. ඊට පස්සේ බැලුවා බුදු කෙනෙක් වෙලා දහම් දෙසනකොට ඒ කියන දේ අහන පරපුරක් කුලයක් තියෙනවද, ඒ කාලේ කොයි කුලේ ඉපදුනොත්ද කියන දහම පිළිගන්නේ, ඒ කාලේ බලවත්ම කුලේ මොකක්ද කියලා බැලුවා. එතකොට දැක්කා සාක්‍ය වංශ කියන ඒ ශස්ත්‍රීය කුලය තේනෝ. ඒ කුලේ කට්ටිය හරි වංශවත් හරි කුලවත් රජ පෙළපතක් කියන දේ මිනිස් වහනෝ. ආන් ඒ කුලේ තියෙනවා කියලා දැක්කා. ඊට පස්සේ බැලුවා අම්මා කෙනෙක් ඉන්නවද, විශේෂයෙන්ම අම්මාට සුදුසුකමක් තියෙනවා. බෝසතාණන් වහන්සේ මෙලොව බිහි කළාට පස්සේ දින හතෙන් ඒ අම්මා කලුරිය කරන්න ඕනේ. බෝසත් පුතෙක් කුස දරන්ඩ සුදුසු අම්මෙක්, පාරමී පුරපු අම්මෙක් ඉන්නවද කියල බැලුවා. එතකොට දැක්කා පිම්බර මහාමායා වූ මනුලොවට වෙලා බලාගෙන ඉන්නවා බෝසත් පුතෙක් කුසේ ඉපදෙනකං. සසරේ පුරපු පාරමී මහිමට පින් කරල කරලා සසරේ පතල තියෙනවා, බෝසතාණන් වහන්සේ මගේ කුස තුළ පිළිසිඳ ගනිත්වා කියලා. ඉතින් අම්ම කෙනෙකුත් ඉන්නවා. කාලයත් හොඳයි, දේශයත් තියෙනවා, දීපකුත් තියෙනවා, කුලයක් තියෙනවා, අම්මා කෙනෙකුත් ඉන්නවා. මහබෝසතාණන් වහන්සේ ඒ දිව්‍ය රාජවරුන්ගේ බ්‍රහ්ම රාජවරුන්ගේ ආරාධනාව පිළිගත්තා. පිළි අරගෙන මොකද වෙන්නේ දරුවනේ? පිළි අරගෙන හැබෑ සිහියෙන්ම සන්තුසිත දිව්‍ය පුත්‍රයා විදිහට දිව්‍ය ලෝකෙන් චුත වුණා.
ඇසල පුන් පොහෝ දවසක මහාමායාවන්ගේ කුසේ පිළිසිඳ ගත්තා. සිහියෙන්ම චුත වුණා දිවියලෝකෙන්, සිහියෙන්ම දිවියලෝකෙන් මෞකුස වෙත වැඩම කළා. සිහියෙන්ම මෞකුසේ පිළිසිඳ ගත්තා. ඒ සැනින් කිඹුල්වත් නුවර මහා වෙනසක් ආලෝකමත් වුණා. මේ දිවියලෝක, මේ දස දහසක් ලෝක ධාතුවම කම්පා වුණා කියනවා, ආලෝකමත් වුණා කියනවා. කොච්චරද ආලෝකමත් වුණා කියනවා නම්, සදා කාලේ මාඳුරු මහා නිරය පවා එළිය වැටුණා කියනවා. බුදු කෙනෙක් වෙන්ට ඉන්න මහබෝසතාණන් වහන්සේ මෞකුසේ පිළිසිඳ ගත්ත දවසේ. ඊට පස්සේ සුවසේම සිහියෙන් මාස 10ක් අම්මගේ කුසේ හිටියා කියනවා. මාස 10ක් ගෙවෙනකොට මහා මායාවන්ට යන්න හිතෙනවා මව් රටට. ඊට පස්සේ මහා මායාවෝ මොකද වෙන්නේ, කපිලවස්තු පුරේ ඉඳලා ඔන්න මව් රටට වඩින්න සූදානම් වෙනවා. කිඹුල්වත් නුවරට යනකොට ඒ සාල වනෝද්‍යානෙ ළඟදී මහා මායාවන්ට පුංචි ශාරීරික වේදනාවක් ඇති වෙනවා. ඒ වෙලාවේ මහා මායාවෝ ඒ පිරිසට කතා කරලා අර සාල වනයේට වැඩම කරනවා. සාල වනයේට වැඩම කරපුවාම ඒ මහා මායාවන්ට දැනෙන අපහසුව නිසා සල්ලත්තක් අල්ලගන්න අත දික් කරනවා. අත දික් කරාට පස්සේ අතට වඩා වේගින් සල්ලත්ත පහළට එනවා. බුදු කෙනෙක් බිහි වෙන වෙලාවේ ඒ අම්මාට උපකාර පිණිස. මොකද වෙන්නේ, සල්ලත්ත අල්ලගන්නකොටම ඒ මෞකුසේ ඉන්න මහබෝසතාණන් වහන්සේ සිහියෙන්ම මනුස්ස ලෝකෙට ඒ බිහි වෙනවා. මාස 10ක් කුස තුල ඉඳලා බිහි වෙනවා. බිහි වෙනකොට බ්‍රහ්ම රාජවරු දෝතින් පිළිගන්නවා. ඊළඟට සතරවරන් දෙවිවරු පිළිගන්නවා. අහසින් පොළොවෙන් උණුසුම් දියදහරා, සිසිල් දියදහරා ඇවිත් ඒ පින්වන්ත අම්මවයි, ඒ පින්වත් බෝසතාණන් වහන්සේවයි පිරිසිදු වෙන්න මොකද වෙන්නේ, පැම් පහසු වෙනවා. ඊට පස්සේ මහබෝසතාණන් වහන්සේ මේ මහපොළොවට අඩිය තියෙනකොටම ඒ සිරිපා පිළිගන්ට පියුම් පිපෙනෝ. සත් පියුම් මත වැඩම කරන මහබෝසතාණන් වහන්සේ පින්වත් දරුවනේ මොකද වෙන්නේ, සත් පියුම් මත වැඩම කරලා හත්වෙනි පියුම මත ඉඳගෙන සිංහනාදයක් කරනෝ. අග්ගෝ හමස්මි ලෝකස්ස, ජෙට්ටෝ හමස්මි ලෝකස්ස, සෙට්ටෝ හමස්මි ලෝකස්ස, අයමන්ති මා ජාති නත්ති දානි පුනබ්බවෝති. මම ලොවට අග්‍රවෙමි, මම ලොවට ශ්‍රේෂ්ඨවෙමි, මම ලොවට ජ්‍යෙෂ්ඨවෙමි. මට මේ අවසාන උපතයි, ආය උපතක් නෑ කියලා සිංහනාද කරනවා. මෙහෙම සිංහනාද කරලා මොකද වෙන්නේ, ඔන්න ඒ බෝසත් පුතා ටික 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 උස්මහත් වෙනවා. අවුරුදු 16දී අසංකේය කල්ප ලක්ෂ 4ක් පෙරම් පුරාගෙන ආපු යසෝදරාව විවාහ කරගන්නවා. අවුරුදු 29 වෙනකන් ජීවිතයක් ගත කරලා 29දී දකින සතර පෙරනිමිති දැකලා සෑම බුදුවරයෙක්ම සතර පෙරනිමිති දකිනෝ. ඉතින් ඒ සතර පෙරනිමිති දැකලා ගිහිගේ කලකිරෙනෝ. ලෝක යථාර්ථය සොයාගෙන යන්ට උත්සාහ කරනෝ. එහෙම උත්සාහ කරලා මොකද වෙන්නේ, ඔන්න ඇසල පුන් පොහෝ දවසක චන්නට කතා කරලා කන්තක අසුපිටේ නැගලා ඔබයි මමයි වෙනුවෙන් සත්‍ය සොයාගෙන රජසැපා තෑරලා ඒ රත්තරන් මිරිවැඩි සඟල් දාලා රත්තරන් කසීසලු රත්තරන් රෙදි අතෑරලා
ඒ වගේම රත්තරං පිඟානේ වළඳපු ඒ කාල සීමාව අතහැරලා මොකද වෙන්නේ? මැටි පාත්‍රයක් අතට අරගෙන හන රෙදි පොරවගෙන ගොරෝසු රෙදි පොරවගෙන තාපස ජීවිතයක් පටන් ගන්නවා. අනන්ත අප්‍රමාණ සසරේ අනන්ත වාරයක් දුෂ්කර ක්‍රියා කළා. හැබැයි සම්බුදු වෙන්න බැරුව මෙරිලා වැටුණ වාර ගාන ඔබ මම දන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ වෙන්න ඉන්න මහබෝසතාණන් වහන්සේ මේ වතාවෙත් දුෂ්කර ක්‍රියාව පටන් ගන්නවා. පටන් අරගෙන අවුරුදු 6ක් නොවිඳිනා දුක් විඳිනෝ. එදා වෙසක් පුන් පොහොය දවසක ඒ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පාමුල වැඩ ඉඳලා දසමාර සේනා පරාජය කරලා පින්වත් දරුවනේ මොකද වෙන්නේ? ඒ උතුම් සම්මා සම්බෝධිය සාක්ෂාත් කරනවා. සම්මා සම්බෝධිය සාක්ෂාත් කරලා වැඩ ඉන්නකොට සමවත් සුවෙන් ධර්මයේ දේශනා කරන්න පිරිසක් නැති වෙයි, මේක අවබෝධ කරන් නැති වෙයි කියලා ඉන්නකොට මහා මහා බ්‍රහ්මයා පැමිණ ආරාධනා කරනවා, අවබෝධ කරන්න අය ඉන්නවා දෙසන්ද ධර්මය කියලා. ඒ වෙලාවේ මහා බ්‍රහ්මයාගේ ආරාධනාව පිළි අරගෙන මොකද වෙන්නේ? සහම්පති මහා බ්‍රහ්මයාගේ ආරාධනාව පිළි අරගෙන දහම් දෙසන්ද තීරණය කරනවා. තමන් වහන්සේ ගුරු උපදේශ නැතිව අවබෝධ කරපු දහමක් තියෙන්නේ. ගුරුවරයෙගේ උපදේශනේ, ගුරුවරයෙගේ උපකාරනේ, ගුරු උපදේශ රහිතව දේශනා කරන දහමක් තියෙන්නේ. අවබෝධ කරපු දහමක් තියෙන්නේ. බැලුවා ගුරුවරේ තනතුරේ තියාගන්න කෙනෙක් ඉන්නවද? හැබැයිම කෙනෙකුට කාට වුණත් ගුරුවරයෙක් ඉන්නෝ. ඉතින් මටත් ගුරුවරයෙක් කියලා කෙනෙක් ඉන්න ඕනේ. ගුරු තනතුරේ තබාගන්න සුදුසු කෙනෙක් ඉන්නවද කියලා බැලුවා. එතකොට කල්පනා කළා මට වඩා සීලස්කන්ධයක් තියෙන කෙනෙක් ඉන්නවද කියලා. හේවතුන් ලෝකෙම නැහැ සම්බුදු රජාණන් වහන්සේ තරම් සීලයකට වැඩි කෙනෙක්. බැලුවා මට වඩා ප්‍රඥාවක් තියෙන කෙනෙක් ඉන්නවද කියලා. ඒත් නැහැ. බැලුවා තමන්ට වඩා සමාධියක් තියෙන කෙනෙක් ඉන්නවද කියලා. ඒත් නැහැ. විමුක්තියක් තියෙන කෙනෙක්? ඒත් නැහැ. විමුක්ති ඥාන දර්ශනයක් තියෙන කෙනෙක් ඉන්නවද බැලුවා. තුන් ලෝකෙම නැහැ ඒහා සමාන සීලයක්, සමාධියක්, ප්‍රඥාවක්, ඒ වගේම විමුක්තියක්, විමුක්ති ඥාන දර්ශනයක් තියෙන කෙනෙක්, දෙවි කෙනෙක් හිටියේ නැහැ. බ්‍රහ්මරාජෙක් හිටියෙත් නැහැ. මනුස්සෙක් හිටියෙත් නැහැ. කිසිම ශ්‍රමණයෙක් හිටියෙත් නැහැ. අන්තිමට තීරණය කළා තමන් වහන්සේ අවබෝධ කළ දහම ගුරු තනතුරේ තබා ගන්නට. පින්වත් දරුවනේ, අපි කෙරෙහි අනුකම්පාවෙන් හැතැම්ම ගණන් වැඩ වැඩ වෙහෙරෙන් වෙහෙර ඉඳ ඉඳ අපේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරාවට දහම් දෙස්වා. ඒ දෙවියන් මිනිසුන් කෙරෙහි තියෙන අනුකම්පාවට. අම්මා කෙනෙක් කරේ තියාගෙන දවස් 7ක් පීනලා මීට අසංකේය කල්ප ලක්ෂ 20කට ඉස්සරලා ඒ අම්මගේ අහිංසක ඉල්ලීමක් ඉෂ්ට කරන්නයි මහබෝමැඩ සම්මා සම්බුදුනේ. අම්මා කර තියාගෙන පීනුවට පස්සේ අම්මා ඉල්ලනවා, පුතේ මං දැක්කා නොනවතින වීරියක්, පුතේ මං දැක්කා නොනවතින උත්සාහයක්, පුතේ මං දැක්කා නොනවතින ධෛර්යයක්, මං දැක්කා පුතේ උඹ තුල මහා අදිෂ්ඨානයක්. දවස් 7ක් මහා ඡණ්ඩ මහා දරුණු සාගරයක් මැද්දේ මගේ පුතා මාවත් කරේ තියාගෙන පීනුව බව මන් දැක්කා. ඔය අත්වල හයිය, ඔය බාහුවල හයිය මං දැක්කා. පුතේ ඊටත් වඩා
ඔය හිතේ හයිය මට හොඳට දැනුණ. පොතේ උඹ සුදුසුයි තනියම නිවන් දකිනවට වඩා මතු බුදු කෙනෙක් වෙන්ට. උඹට පුළුවනි පුතේ සම්බුදු වෙලා දුක් විඳින ලෝසතට රැකවරණයක් ගේන්න. උඹට පුළුවනි සම්බුදු වෙලා දුක් විඳින ලෝසතට සැපයක් ගේන්න. මයි පුතේ බුදුවයන් කියලා අම්මා කෙනෙක් ඉල්ලුවා. ආන් එදා ඒ අම්මගේ කීමහලා ඒ හිතේ පැලපදියම් වුණා මහබෝසතාණන් වහන්සේ වෙන පළවෙනි ඒ බිජුවටේ. එදා ඉඳලා ටික 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 ඒ බෝසතාණන් වහන්සේ වෙන බීජය මේරුවා. දීපංකර පාද මූලයේදී සුමේද තාපසය විදිහට මහරහත් භාවය ලබන්න තරම් සුදුසුකම් තිබුණා. අෂ්ඨ සමාපatti තිබුණා, ධ්‍යාන තිබුණා, 이르දි බල තිබුණා. ඒත් එදා සුමේද තාපස ළඟ අපි වෙනුවෙන්මයි දරුවනේ මහරහත් නොවි සම්මා සම්බෝධිය පිණිස විවරණ ගත්තේ. දන දනම්මයි විවරණ ගත්තේ අනන්ත අප්‍රමාණ දුක් විඳින්න වෙන බව. එදා මහරහත් වුණා නම් ඒ ජීවිතේ උපරිම අවුරුදු 150,000 ජීවත් වෙලා පිරිණිවන් පාන්න තිබුණා. හැබැයි සුමේද තාපස විදිහට දීපංකර බුදුරජාණන් වහන්සේ ළඟ විවරණ ගත්තේ එස් ඉස් මස් ලේ දන් දෙන්න වෙයි, නොවිඳිනා දුක් විඳින්න වෙයි, මේ ලෝකේ දරුණුම බිහිසුණු කෙනා එක්ක දරුණුම බිහිසුණුම සටන් කරන්න වෙයි කියලා දැන දැන. මොකද වුනේ? ඒ බෝසතාණන් වහන්සේ වෙන්න විවරණ ගත්තා. දැනන් ඒක කළේ. එදා ඉඳලා එන කම් කටුළු ගොඩ දන්නවා. එදා ඉඳලා විඳින්න වෙන දුක් ගැහැට කරදර දන්නවා. ඇස් ඉස් මස් ලේ දන් දෙන්න වෙන බව දන්නවා. ඇට මිදුලුවට වෙනකන් දුක දැනෙන බව දන්නවා. අවුරුදු කෝටි ගණන් අවුරුදු ලක්ෂ ගණන් වලින් කියන්න බැරි තරම් කාලයක් සම්බුද්ධත්වයේ පිණිස වෙරවීරිය කරන්න වෙන බව දන්නෝ. එහෙම දැනගෙනත් ඒ බෝසතාණන් වහන්සේ වෙන්ට ඒ දණ්ඩක් වෙලා බිම දිගා වෙලා හිටියේ ඔබයි මමයි වෙනුවෙන්මයි. ඔබ මම වෙනුවෙන්ම තමයි සම්මා සම්බෝධිය සාක්ෂාත් කරලා දහමක් දෙසලා අනන්ත සසරක ආරම්භක කෙලවරක් පෙන්වන්න බැරි සසරක මුලක් පටන් ගැම්මක් පනවන්න බැරි සසරක සම්මා සම්බෝධිය සාක්ෂාත් කරලා ඒ කෙලවරක් නැති සසරේ ගමන් කරන අන්ත දුක් විඳින ඒ පිරිසකට දහම් දෙසලා ඒ දුකින් මුදවගන්න කල්පනා කළේ. පින්ව දරුවනේ, එදා විවරණගත්තු දවසින්දලා කී වතාවක් ඉස් දන් දෙන්නේ නැද්ද? හිස දන් දෙන්නේ නැද්ද? සම්බෝධිය පිණිස පාරමිතා පුරනකොට, දාන පාරමිතාව පුරනකොට ඇස් කී වතාවක් දන් දෙන්නේ නැද්ද? ඔලුගෙඩි කී වතාවක් දන් දෙන්නේ නැද්ද? සාගර ජලයට වැඩිය ලේ දන් දෙන්න ඇති. හිමාල පර්වතයට වැඩිය ඔලුගෙඩි දන් දෙන්න ඇති. සම්මා සම්බෝධිය පිණිස ඒ උන්වහන්සේට පිරිණිවන් පාන්න පුළුවන්කම තියෙද්දී දීපංකර පාදමූලේ අපි වෙනුවෙන් ඔලුගෙඩි දන් දෙන්න ඇති. හිමාල කන්දට වඩා වැඩියෙන් ඇස් දන් දෙන්න ඇති. හිමාල කන්දට වැඩියෙන් ලේ දන් දෙන්න ඇති. සතර මහා සාගර ජලයට වැඩියෙන් මස් දන් දෙන්න ඇති. සතර මහා සාගර ජලයට වැඩියෙන් මේ මහ පොළොවේ පස් ගානට වැඩියෙන් සමහර විට ඒ
දාන් දීපු මස් එකතු කළානම් හිමාල කන්දට වඩා වැඩි ඇති. ඒ දානෙ දීපු මස් සම්බෝධිය පිණිස, සම්මා සම්බුදු බව පිණිස පාරමී ධර්මයන් පුරන්න. සිල් රකින්නකොට කන්ද නැතුව කී වතාවක් බඩගින්නේ ඉන්නේද්ද? සීලයක් රැකීම පිණිස කී වතාවක් මෙරෙන්න වෙන්නේ නැද්ද? තමන්ට මරන්න අවස්ථාව තියෙද්දිත් සීලයක් රැකීම පිණිස සීල පාරමිතාව පුරන්ද කොච්චරනම් සීලය රැකගෙන ජීවිතේ පූජ කරන්න නැද්ද? නෙක්ඛම්ම පාරමිතාව පුරන කාලේ, අත්හැරීම පුරුදු කරන කාලේ කීයක් දරුවෝ දන් දෙන්නට ඇද්ද? කීයක් නම් ඇත්තු අස්සයෝ දන් දෙන්නට ඇද්ද? කීයක් නම් ධන දාන්න රට රාජ්‍ය රජකම් අත්හරින්ට ඇද්ද? කී මතාවක් නම් බිරින්දෑවරු තමන්ගේම දරුවෝ දන් දෙන්න ඇද්ද? කී මතාවක් නම් රජකම තෑරලා කැලෑගත වෙන්න ඇද්ද? වෙස්සන්තර ජාතකයේදී විතරක් නෙවෙයි, කී වතාවක්ද කියලා කියන්න අපිට තේරෙන්නේ නෑ. ඇයි අසංකේය කල්ප ලක්ෂ හතරක් මෙච්චරයි කියලා ඉලක්කමින් කියන්නේ? එච්චර කාල සීමාවක් වෙහෙසුනේ, කැප වුනේ, මහන්සි වුනේ එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලේ මහරහත් භාවයට පත් වෙලා පිරිනිවන් පාණ්ඩ පින තියාගෙන ඒ ඔබ මම ගැන බලාපොරොත්තු වෙන, ඒ ඔබට මට මේ සසර දුකින් නිදහස් වෙන, ඒ අමා මහ නිවන සාක්ෂාත් කරන වැඩපිළිවෙල කියලා දෙන්න මොනතරම් කරුණාවක් ඒ බෝසතාණන් වහන්සේගේ හිතේ තියෙන්නේද්ද? මොනතරම් ඉවසීමක් ඒ බෝසතාණන් වහන්සේගේ හිතේ තියෙන්නේද්ද? මොනතරම් අදිෂ්ඨානයක්, මොනතරම් වීරියක්, මොනතරම් කැපවීමක්, පටන්ගත්තු වීරියක් තියෙන්නේද්ද? අපිට හිතාගන්නවත් බැරි තරම් සුන්දර කැපවීමක්, ඒක අපිට හිතන්නවත් බෑ. ඒ කැපකිරිල්ල හිතාගන්නවත් බෑ. එච්චරට දැවැන්ත කැපකිරිල්ල, එච්චරට අනබිභවනීය කැපකිරිල්ල, එච්චරට සුන්දර කැපකිරිල්ල, ආශ්චර්ය අද්භූත කැපකිරිල්ල. ඒක අපිට වචන වලින් කියලා ඉවර කරන්න බෑ. ආංගේ කැපකිරීමටනේ අද තාමත් අහස උසට විහෙර විහාර හැදෙන්නේ. අද තාමත් ලක්ෂ ගණන්, කෝටි ගණන් මල් පූජා වෙන්නේ. අද තාමත් කෝටි ප්‍රකෝටි ගණන් ආලෝක පූජා වෙන්නේ, පහම්පත්තු වෙන්නේ, සුවඳ දුම් පූජා වෙන්නේ. ආංගේ මහා කැපකිරීමට, ශ්‍රේෂ්ඨ කැපකිරීමට, ඒ ගාම්භීර කැපකිරීමට උපකාර පිණිසමයි, ඒ මහා කැපකිරීමට උපකාර පිණිසමයි, උත්තමාචාරයක් විදිහටමයි ඒ මහා දාගැබ්, මහා මණ්ඩප, මහා මාලිගා බුදු කෙනෙක් වෙනුවෙන් ඉදිවුනේ. ජේතවනාරාමේ රන් කහවණු කෝටි 54ක් වියදම් කරලා හදන්නේ. මිනිස්සු වහනවා රජසපා තෑරපු, ඒ වගේම මහා දේවල් අතෑරපු, රම්ය සුරම්ය සුබ මාලිගා අතෑරපු සිද්ධාර්ථ ගෞතමයන්ට ඇයි මේ මාලිගා? පින්වත්නි, රුපියල් නෙවෙයි, රත්තරන් කහවණු කෝටි 54ක් වියදම් කරලයි අනාථ පින්ඩික සිටුතුමා බුදු කෙනෙක්ට කරපු කැපකිරිල්ලට, කරපු මහා සේවයට උපහාර දැක්වේ. ඒත් මදි. සඳුන් කුටියක් හදලයි සැතපෙන්ට දුන්නේ. බුදුරජාණන් වහන්සේ හොඳට දන්නවා ඒ කුටිය ඇතුලේ ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව සැතපෙන්ට.
අපේ මිනිස්සු සඳුන් කුටිය දිහා බලලා ඇලුනට ගැටුනට මුලා වුණාට ඒ බුදුහිත දන්නවා ඒ කුටි ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව සැතපෙන්ට මුලා වෙන්නේ නැතුව සැතපෙන්ට ඒ බුදුරජාණන් වහන්සේ දන්නවා ජේතවනාරාමේ කෝටි 54ක් වියදම් කරලා හදලා පූජා කළාට ඒ කානාත පින්ඩික සිටුතුමාට පින් පිණිස බාරගත්තේ උන්වහන්සේ කෝටි 54ක් වියදම් කරපු ජේතවනාරාම යම්සේ සැතපුණාද ඒ විදියටම මහා ඝන කැලෑවේ දෙපොට සිවුරෝතලා ඒ උඩ සැතපිච්ච වාර කොච්චරද ඒ දෙපොට සිවුරෝතලා සැතපුණේ යම්සේද ඒ විදිහටම ජේතවනාරාමේ සඳුන් කුටියෙත් සැතපුණා ජේතවනාරාමේ සඳුන් කුටියේ කොයි විදිහටද සැතපුණේ ඒ විදිහටම ගල් තලා මත සිවුරෝතලා දෙපට සිවුරෝතලා ඒක තියලා සැතපුණා එතකොට උන්වහන්සේවට ඇලුනේත් නෑ උන්වහන්සේවට ගැටුනේත් නෑ උන්වහන්සේවට මුලා වුනේත් නෑ ඒත් තියෙන ප්‍රශ්නේ අනාථපිණ්ඩික සිටුතුමා ජේතවනාරාමේ කෝටි 54ක් වියදම් කරලා හදලා දෙව්ලොව ගියා පින් රැස් කරගෙන මගඵල ලබලා අනාථපිණ්ඩික පරපුරටවත් අයිති නැති මිනිස්සු අහනවා ඇයි මාලිගා ඇයි සඳුන් කුටි කියලා බුදු කෙනෙක්ගේ කැපකිරිල්ලක් ගැන මහබෝසතාණන් වහන්සේගේ කැපවීම ගැන නොතේරෙන ආන්ගේ මිනිස්සු එහෙම අහනකොට අපිට ඉතින් කියන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ නොකියා නිහඬව ඉන්න එක තමයි වඩාම උචිත මොකද හේතුව කවදාවත් බීරියලින්ට වීණා ගැහුවට දැනෙන්නේ නෑ වගේ ඒ ගුණමකු හිත්වලට කෙලෙහි ගුණ දන්නේ නැති හිත්වලට අච්චර අසංකේය කල්පලක්ෂ හතරක් පෙරුම් පුරලා ඔබයි මමයි වෙනුවෙන් මහා දුකක් විඳපු බුදු කෙනෙක් වෙනුවෙන් පූජා වෙන මල ගැන කතා කරනවා නම් පූජා වෙන බුද්ධ පූජාව ගැන කතා වෙනවා නම් පූජා වෙන මහා සෑය ගැන කතා වෙනවා නම් ඒ හදන විහාරය ගැන පූජා වෙන විහාරය ගැන කතා වෙනවා නම් ඇයි මේවා කියලා ආයේ ගැන කතා නොකර ඉන්න එකමයි හොඳ ඒකට හේතුව අපිට රත්තරන් මදි බුදු කෙනෙක්ට පූජා කරන්ට මේ කරන උපකාරවලට අපිව සසර දුකින් එතෙර කරවන්ට දරණ මහන්සියට එතෙර කරවන්න කරපු කැපකිරිල්ලට තුන් ලෝකෙම මුතුමැණික් එකතු කරලා මාලිගා හදලා පූජා කළත් ඒ බුදුරජාණන් වහන්සේට කෙලෙහි ගුණ සලකලා ඉවර කරන්ට බෑ තුන් ලෝකෙම තියෙන ආහාර ගෙනල්ලා පූජා කළත් ඒ බුදුරජාණන් වහන්සේ කළ අතිශය මහා සුන්දර කැපකිරීමට කෙලෙහි ගුණ සලකලා ඉවර කරන්න බෑ ඒ බුදුරජාණන් වහන්සේ තුල තියෙන වාග්යවන්තකමට මේ තුන් ලෝකෙම තියෙන හැම මලක්මත් කඩලා ගෙනල්ලා පූජා කරලා ඒ පාමුල පරවෙන්ට ඇරියත් ඒ බුදුරජාණන් වහන්සේ කරපු මෙහෙයට කරපු කැපකිරිල්ලට විඳපු දුකට ඒ විතරක් නෙමෙයි උන්වහන්සේගේ තියෙන වාග්යවන්තකමට අපිට ඒව මල් පූජා කරලා ඉවර කරන්ට බෑච්චරට සුන්දර එච්චරට ගාම්භීර එච්චරට සුන්දරද කැපකිරිල්ලක් ඒ බෝසතාණන් වහන්සේ සිද්ධ කළා බුදුරජාණන් වහන්සේ සිද්ධ කළා අවුරුදු 45ක් පුරාවට සමහර දවස්වලට දරුවනේ හැතැම්ම දාස් ගණන් වැඩම කරනවා රත්තරන් සෙරෙප්පු දාපු මිරිවැඩි සඟල් පළඳපු ඒ කකුල් දෙකෙන්ම බොරලු පාරේ ලඳු කැලෑවල මංමාවත්වල ඒ බුදුරජාණන් වහන්සේ වැඩම කළා මහා සිටුවරු හොයාගෙන මහා ඇමතිවරු සොයාගෙන රාජරාජ මහාමාත්‍යවරු හොයාගෙන නෙවෙයි සුනීතල වගේ අහිංසක මිනිස්සු හොයාගෙන සෝපාකල වගේ අහිංසක දරුව හොයාගෙන ඔබයි මමයි වගේ මිනිස්සු හොයාගෙන කුජ්ජුත්තරාලා හොයාගෙන
ඒ වගේම රජ්ජු මාලලා හොයාගෙන මට්ට කුණ්ඩලීලා හොයාගෙන ඒ විතරක් නෙවෙයි තවත් දස දහස් ගණන් අහිංසක චරිත හොයාගෙන හැතැම්ම දහස් ගණන් පයින් වැඩම කළා. දවස් ගණන් වරු ගණන් දහම් දේශනා කළා. ඒ බුදුරජාණන් වහන්සේ මාලිගාවල ආසනවලත් සුවසේ වැඩල දහම් දෙසුවා. මහපාරේ හිටගනත් සුවසේ වැඩයිඳල දහම් දෙසුවා. කැලෑවේ ගහක් කැටත් පනවනල දාසුනේ වැඩයිඳලා දහම් දෙසුවා. උදේම්ම මහකරුණා නෙතින් දැකලා ඒ දහම් දෙසන්න පටන්ගත්තු මොහොතේඳලා පෙන්වත් දරුවනේ දෙවිවරු රෑවිල්ල බනහල වඩිනකම්ම බුදුරජාණන් වහන්සේ කිසිම වෙනසක් නැතුව සුනීතටත් මහා බ්‍රහ්මරාජයින්ටත් එක ලෙස දහම් දෙසවා. එකම අනුකම්පාවෙන්, එකම කරුණාවෙන්, එකම මෛත්‍රියෙන්, එකම උපකාරයක් පිණිස දහම් දෙසවා. ඒ බුදුරජාණන් වහන්සේ දරුවනේ මේ දහම් දෙසුවේ ඉපදෙනවා මැරෙනවා කියන අතරතුර කාලේ අනන්ත අප්‍රමාණ දුකක් විඳින ලෝක සත්වයාව මේ සසර දුකින් එතෙර කරවන්නද නැත්? එතෙර කරවන්න. අද දවසේත් ඔබයි මමයි විඳින දුක නැති කරලා දෙන්න. වයසට යනවා කියන්නේ දුකක් කියලා ඔබට හොඳට තේරෙනවා. ලෙඩ වෙන එක දුකක් කියලා හොඳට ලෙඩවිච්ච දවසට හරි ඔබට තේරෙනවා. මැරෙන එක දුකයි කියලා ආසන්නම කෙනෙක් මැරෙනකොට හොඳට දැනෙනවා. මැරෙන එක දුකයි කියලා තමන්ගෙකෙක් මැරිච්ච දවසට හරි තේරෙනවා. වයසට යන එක දුකයි කියලා කෙස් පැහිච්ච දවසට, හම රැලිච්ච දවසට තමන්ට දැනෙනවා. කැමති දේ නොලැබෙන එක දුකක් කියලා කැමති දේ නොලැබිච්ච දවසට හරි යම් පමණකට වැටහෙනවා. අකමැති දේ ලැබෙන එක දුකක් කියලා හොඳට දැනෙනවා. ප්‍රිය අයගෙන් වෙන්වීම දුකක් කියලා හොඳට තේරෙනවා. ඒ වගේම අප්‍රිය අයත් එක්ක එකතු වෙන එක දුකක් කියලා හොඳට තේරෙනවා. මේ සියල්ලම රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ කියන පංචුපාදානස්කන්ධේම කෙටියෙන්ම කිව්වොත් මෙන්න මේ පංචුපාදානස්කන්ධේම දුකක් කියලා ඔබට දැනෙනවා. ඉපදෙනවා ආයෙත් මේ දුකට මුහුණ දෙන්න වෙනවා. මැරෙනවා එහෙමුණොත් ආයෙ උපදින්න වෙනවා. ඉපදුනොත් ආයෙත් මේ දුකට අපිට මුහුණ දෙන්න වෙනවා. මේක නවත්තන්න වෙන්නේ ඉපදීම නවත්තලා. ඉපදීම නවත්තන්න නම් මොකද කරන්න වෙන්නේ? මැරෙන එක නවත්තන්න ඕනේ. නවත්තලා පිරිනිවන් පාන්න ඕනේ. පිරිනිවන් පාන්න ඕනේ. මැරුණොත් ආය උපදිනවා. පිරිනිවන් පෑවොත් ආය උපදින්නේ නැහැ. ඔබයි මමයි විඳින දුක මොකද වෙන්නේ? ඔබයි මමයි විඳින දුක ඉපදෙන තාක් ආය ආය විඳින්ට වෙනවා. ආන් ඒ නිසා දෙවියන් කෙරෙහිත් මිනිසුන් කෙරෙහිත් පතල මහා කරුණාවෙන් බුදු කෙනෙක් දහම් දෙසුවා. අවුරුදු 45ක් පුරාවට, 45ක් පුරාවට දහම් දෙසපු බුදුරජාණන් වහන්සේ කල්පනා කළා, මගේ දහම කොච්චර කාලයක් තේයිද? එතකොට බැලුවා කොහොමද මේ දහම විනාශ වෙන්නේ කියලා. මගේ දහම මේ ලෝකෙන් අතුරු දහන් වෙන්නේ කොහොම වුණොත්ද කියලා බැලුවා. එතකොට දැක්කා මෙන්න මෙහෙම අතුරු දහන් වෙනවා. කවද්ද? අවුරුදු 5000කින්ද? නෑ. එහෙම එකක් කොහෙවත් දේශනාවක නෑ. අතුරු දහන් වෙනවා මෙන්න මේ දවසට මේ බුද්ධ ශාසනේ. කවද්දටද? බුදුරජාණන් වහන්සේට මේ මනුස්ස ලෝකේ මිනිස්සු ගෞරව කරන්නේ නැති දවසට. බුදුරජාණන් වහන්සේට ගෞරව කරන්නේ නැති දවසට. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට
ගෞරව කරන්න ඇති දවසට. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට ගෞරව කරන්න ඇති දවසට මේ ලෝකෙ මිනිස්සු. ඒ විතරක් නෙවෙයි, පනවන ලද සීලය රකින්න ඇති දවසට. ගිහියනං නිති පන්සිල් පෝයට උපෝසත සිල් රකින්න ඇති දවසට. පැවිද්ධානන් දස සිල් උප සම්පදාසිල් රකින්නේ නැති දවසට යම් දවසක් එනවද, එදාට බුද්ධ ශාසනයම මේ ලෝකෙන් අතුරුදහන් වෙනවා. ඇඬුවත් අතුරුදහන් වෙනවා, දෙඩුවත් අතුරුදහන් වෙනවා, වැළපුනත් අතුරුදහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සමාධියට අගෞරව කරන දවසක් එනවද, ආන් එදාටත් මේ බුද්ධ ශාසනේ මේ මනුස්ස ලෝකෙන් අතුරුදහන් වෙනවා. එහෙනම් බුද්ධ ශාසනය අතුරුදහන් වෙන්නේ කාරණා පහක් හේතු කරගෙන. මොනවද? බුදුරජාණන් වහන්සේට ගෞරවයක් නැති දවසට, ශ්‍රී සද්ධර්මයට ගෞරව කරන්නේ නැති දවසට, ශ්‍රාවක සංඝයාට ගෞරව කරන්නේ නැති දවසට, සිල් සමාදන් වෙලා ආරක්ෂා කරන්නේ නැති දවසට, ඊළඟට සමාධිය වඩන්නේ නැති දවසට මේ බුද්ධ ශාසනේ මේ මනුස්ස ලෝකෙන් අතුරුදහන් වෙනවා. මේ බුද්ධ ශාසනේ මේ මනුස්ස ලෝකෙන් අතුරුදහන් වෙලා යනවා. ආන් එදාට මොකද වෙන්නේ? ආන් එදාට මුළු ලෝකෙම තියෙන ධාතුන් වහන්සේලා ස්වර්ණමාලී මහා සෑය ළඟට වැඩම කරනවා කියන්නේ. වැඩම කරලා මේ ගර්භෙ වටා තුන් වටක් පැදකුණු කරනකොට මේ මහා සෑය ඇතුලේ රත්තරන් බුද්ධ ශරීරයක වැඩ ඉන්න ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාත් එළියට වැඩම කරනවා කියනවා. එළියට වැඩම කරලා මොකද වෙන්නේ? ඒ ධාතුන් වහන්සේලාත් අර සියලු ධාතුන් වහන්සේලාත් තුන් වටක් පැදකුණු කරලා අහසට පැන නගිනවා කියනවා. අහසට පැන නැගලා නාගදීප මහා සෑයේ වැඩ ඉන්න මැණික් පුටුව එළියට වැඩම කරලා එතනදී ඒ මත වැඩ ඉන්නවා කියනවා. ඒ මත වැඩ ඉන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මොකද වෙන්නේ? දඹදිව බුද්ධ ගයාවට වැඩම කරනවා කියනවා. සම්මා සම්බුදු වෙච්ච භූමියට වැඩම කරනවා කියනවා. එතෙන්ට වැඩම කරනකොටම පින්වත් දරුවනේ, ආපහු වතාවක් අර මහපොළොව දෙපළු කරගෙන වජිරාසනය මතු වෙනවා කියනවා. ආන් ඒ වජිරාසනය මත ඒ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඒ තැන පිහිටියාද, ඒ තැන පිහිටනවා කියනවා. පිහිටලා ආපහු වතාවක් දෙතිස් මහා පුරුෂ ලකුණෙන් සුසැදි ඒ ශ්‍රී බුද්ධ කාය මැවෙනවා කියනවා. ආන් ඒ මෙවෙන බුද්ධ කායෙන් ආය වතාවක් යමා මහ පෙළහර පාලා මොකද වෙන්නේ? ඒ බුදුරජාණන් වහන්සේගේ තුන්වෙනි පරිනිර්වාණය සිද්ධ වෙනවා කියනවා. එදා බෝමැඩදී නේරංජරා ගංගාසබඩ මීට වසර 2606කට පෙරදා මොකද වුණේ? කෙලෙස් පරිනිර්වාණය සිද්ධ වුණා. කුසිනාරාවේ සල්ගස් දෙකක් අතර ස්කන්ධ පරිනිර්වාණය සිද්ධ වුණා. ආපහු බුද්ධ ගයාවේ වජිරාසනය මතදී ධාතුන් වහන්සේලා පරිනිර්වාණය සිද්ධ වීමට නියමිතයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි යකඩයක් දිරන්නේ ඒ යකඩ හැදෙන මලකඩ වලින්. ඒ වගේම මහණෙනි මේ බුද්ධ ශාසනය විනාශ වෙන්නේ බෞද්ධයි කියලා ඉන්න මිනිස් වතින්. යම් දවසක මට ගෞරව නැද්ද, ධර්මයට සංඝයාට ගෞරවයක් නැද්ද, සීල ගෞරවයක් නැද්ද, සමාධියට ගෞරව කරන්නේ නැද්ද, ආන් එදාට මේ බුද්ධ ශාසනේ මනුලොවින් අතුරුදහන් වෙනවා. මහණෙනි ඒ විතරක් නෙවෙයි, මේ බුද්ධ ශාසනේ ජම්බුද්වීපේ රැඳෙන්නේ, මං උපන්න රටේ රැඳෙන්නේ වසර 1000යි. එතනින් පස්සේ ජම්බුද්වීපේ මේ ධහම රැකෙන්නේ නැහැ. මොකද වෙන්නේ?
මේ දහම රැකෙන්නේ නැහැ කියනවා. එහෙම රැකෙන්නේ නැති නිසා පින්වත් මහණෙනි මේ දහම රැකෙන රටක් තියෙනවා. ඒ රැකෙන රට තමයි සීහල දීපේ. පිරිනිවන් මංචකේදී බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ළඟ ඉන්න සක්දෙවිඳුට කතා කරනවා. කතා කරලා කියනවා, පින්වත් සක්දෙවිඳුනි, මගේ දහම මේ ජම්බුද්වීපේ වසර 1000ක් තියෙනවා. මගේ දහම මේ ජම්බුද්වීපේ වසර 1000ක් තියෙනවා. භික්ෂුණීන් පැවිද්ද ඉල්ලුවාට පස්සේ මේ බුද්ධ ශාසනයේ ඒ ආයුෂ අවුරුදු 500 දක්වා අඩු වුණා. පස්සේ අෂ්ට ගරු ධර්ම පිළිගත්ත නිසා ආපහුවතාවක් වසර 1000 දක්වා බල පවත්වනවා. මහණෙනි, එහෙමයි බුද්ධ ශාසනයේ ස්වභාවය. ඒ වෙලාවේ මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ සද්දෙවිඳුට කතා කරලා කියනවා, පින්වත් දෙවිඳ, ඔබ අද මම මේ පවරන වගකීම බාර ගන්න ඕනේ. මං දහම රැකෙන රට විදිහට දැක්කේ මේ ලෝකෙ තියෙන එකම එක රටක්. දහම රැකෙන රට කියලා කියන්නේ ජම්බුද්වීපයට පහලින් තියෙන අඹඇටයක හැඩය ගත්තු සීහල දීපෙට. ඒක දැනට මම තුන් වතාවක් වැඩම කරලා බුද්ධත් ස්පර්ශයෙන් පාරිසුද්ධත්වයට පත් කරලා තියෙන්නේ. පින්වත් සක්දෙවිඳුනි, ඒ රටේ උත්තරීතර බවට, ඒ රටේ පාරිසුද්ධත්වයේ පිණිස මම ලලාට ධාතුන් වහන්සේ වෙන්කරන්න කියලා පවරලා තිනවා. ඒ රටේ ධාතුන් වහන්සේලා තැම්පත් කරලා මගේ මහා සෑය හදනවා. ද්‍රෝණයක් ධාතු තැම්පත් කරලා මං පවරලා තිනවා. ද්‍රෝණයක් ධාතු මහා සෑය තැම්පත් කරන්ඩ සීහල දීපෙ වෙනුවෙන් ඉතිරි කරන්ට කියලා මම බාර කරලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, දළදා වහන්සේලා දෙනමක් සීහල දීපෙට, අකුධාතුන් වහන්සේ සීහල දීපෙට මං වෙන් කරලා තියෙනවා. තපස්සු බල්ලුක දෙනම, තපස්සු බල්ලුක දෙදෙනා මගේ කේස ධාතු අරංගේ සම්බුද්ධත්වයේ දවස්වලමයි අරන් ගිහිල්ලා සීහල දීපේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තියෙන රටක් බවට පත් කරලා තියෙනවා. පින්වත් සක්දෙවිඳුනි, අද දවසේ මේ ජම්බුද්වීපයේ ඉඳලා විජය කියන ශාක්‍ය වංශයේ ලේනෑකම තියෙන ශාක්‍ය වංශික රජෙක්, රාජපුත්‍රයෙක් සීහල දීපේ සීහල පරම්පරාව හදන්ට, දහම රැකෙන රට, දහම රැකෙන පරපුරක් බිහි කරන්ට අද පිටත් වෙනවා මහා සක්දෙවිඳුනි. ඒ රාජ කුමාරයාට ඔබ රැකවරණය සලසන්ට උනේ. ඒ රාජ කුමාරයාට සීහල දීපේ අනසක පතුරවන්න අවශ්‍ය පසුබිම හදන්ට උනේ. ඒ විතරක් නෙවෙයි රජතුමනි, ඒ සීහල දීපේ ඒ සීහල පරපුර ඔබ රැකගන්න ඕනේ. දහම රැකෙන රට රකින්න පරපුර රකින්ට මං අද ඔබට බාර කරනවා. සක්දෙවිඳුනි, ජම්බුද්වීපයට පහළ මගේ බුද්ධ ශාසනේ රැකෙන සම්බුදු වරුන්ගේ මහා සෑය ඉදිවෙන සම්බුදු කෙනෙක් ජම්බුද්වීපයෙන් එපිටට වැඩම කරලා පාරිසුද්ධත්වයට පත් කළ එකම එක භූමිය ඔබ රැකගන්න ඕනේ. ඒ බුද්ධ ශාසනේ කල් පැවැත්ම, ඒ බුද්ධ ශාසනේ බොහෝ කල් පැවැත්ම තියෙන්නේ ඒ රටේ ජීවත් වෙන මිනිස්සු අතරේ. මගේ රටේ නෙවෙයි, මේ බුද්ධ ශාසනය බිහිවෙච්ච සම්බුදු කෙනෙක් බිහිවෙච්ච රටේ නෙවෙයි පින්වත් සක්දෙවිඳුනි, මේ මුළු දඹදිවින්ම බුද්ධ ශාසනයම අතුරුදහන් වෙනවා වසර 1000කින් පස්සේ. ඊට ඉස්සරලා මිහිඳු කියන මහරහතන් වහන්සේ, ධර්මාශෝක කියන රජුරුවෝගේ පුතා මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා ඒ රටේ ඒ දහම ස්ථාපිත කරනවා. ආන් එදාට ඒ රටට
ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සාඛාවක් වැඩම කරලා ඒ රට බුද්ධ භූමියක් බවට පත් වෙනවා. රජතුමනි, දිව්‍ය රාජයාණනි, සක් දෙවිඳුනි, ඒ ධම රැකෙන රටව රකින්ව නේද කියලා බුදුරජාණන් වහන්සේ සක් දෙවිඳුගෙන් ඉල්ලනවා. ඒ බුදුරජාණන් වහන්සේ එහෙම සක් දෙවිඳුගෙන් ඉල්ලන්නේ දරුවනි එකම එක හේතුවකට. එහෙම ඉල්ලන්නේ එකම එක විශ්වාසයකට. ඒක සක් දෙවිඳුට තනියම කරන්න බැරි බව බුදුරජාණන් වහන්සේ හොඳටම දන්නවා. ඒක දිව්‍ය ලෝකේ දෙවිවරුන්ට විතරක් කරන්න බැරි බව බුදුරජාණන් වහන්සේ හොඳටම දන්නවා. බුදුරජාණන් වහන්සේ විශ්වාස කළා විජයගින් පැවතෙන පරපුර දහම රකින්නවා කියන්ට. ඒ රටේ ගස්වැල් බුද්ධ ශාසනය රකින්නේ නැහැ. ඒ රටේ මහපොළොව බුද්ධ ශාසනය රකින්නේ නැහැ. ඒ රටේ ගල්තලා, ඒ රටේ වායුගෝලය දහම රකින්නේ නැහැ. බුද්ධ ශාසනය රකින්නේ නැහැ. ඒ රටේ ගස්වැල් තියෙන්නේ දහම රැකෙන පරපුර රකින්ට. ඒ රටේ වායුගෝලය, ඒ රටේ පරිසරය, ඒ රටේ හැමදේම තියෙන්නේ මුතුමැණික් දානදාන්‍ය සියල්ල තියෙන්නේ දහම රැකෙන පරපුරට ජීවනාලිය දෙන්න. ඒ ඇරෙන්න දහම රකින්ට නෙවෙයි. ඒ රටේ ජීවත් වෙන සීහල කියන ජාතිය දහම රකින්නවා කියලා බුදු කෙනෙක් විශ්වාසෙ තිබ්බා. අපි අහලා තියෙනවා ජපන්නු හපන්නු කියලා. ඒත් පින්වත්නි, ඒ හපන්නු බුද්ධ ශාසනේ රකින්න බවට බුදු කෙනෙක් තුල විශ්වාසයක් තිබ්බේ නැහැ. අපි දන්නවා ඇමරිකාව කියන්නේ දැවැන්ත රටක් කියන්ට. ඒත් බුදු කෙනෙක් ඒ රට ගැන විශ්වාසෙ තිබ්බේ නැහැ. අපි දන්නවා මහා මොලකාරයෝ යුරෝපේ බිහුණා කියන්ට, මහා විප්ලව කරා කියන්ට, මහා යුග බිහි කළා කියන්ට, පිරමීඩ හදපු මිනිස්සු අපි දන්නවා ඊජිප්තුවල ජීවත් වුණා කියන්ට, මහා ශිෂ්ටාචාර බිහි වුණා එක එක රටවල්වල. ඒත් පින්වත්නි, ඒ කිසිම රටක් ගැන, ඒ කිසිම ජාතියක් ගැන බුදු කෙනෙක්ගේ හිතේ විශ්වාසෙ ගොඩ නැගුණේ නැහැ. බුදු කෙනෙක්ගේ හිතේ විශ්වාසෙ ගොඩ නැගුණේ මේ ධර්මද්වීපයේ ජීවත් වෙන සීහල කියන වර්ගෙට. සීහල මිනිහා, සිංහල මිනිසයා මේ ධම රකී කියන විශ්වාසෙ බුදු කෙනෙක්ට තිබුණද නැද්ද? තිබුණා. ඒකයි පිරිනිවන් මංචකේ ඉඳගෙන අවසාන මොහොතේ මොකද කරන්නේ? අවසාන මොහොතේ පිරිනිවන් මංචකේ ඉඳගෙනත් සක් දෙවිඳුගෙන් ඉල්ලන්නේ, අනේ දෙවිඳ, මගේ දහම දෙවි මිනිස් ප්‍රජාවටම යහපත සැපත සලසන්ට බොහෝ කල් පවතින්ට බර දරන්නේ, වෙහෙස දරාගෙන රකින්නේ, ජීවිත පූජ කරලා ආරක්ෂා කරන්නේ එකම එක ජාතියක්. ඒ ජාතියට පණ දෙන්න ඕනේ ඔබ. ඒ ජාතිය රැකගන්න ඕනේ ඔබ. ඒ ජාතිය ආරක්ෂා කරන්න ඕනේ. එහෙම නැති වුණොත් සක් දෙවිඳුනි මේ ධම දෙවි මිනිසුන්ට යහපත සිත සලසන්ඩ බොහෝ කල් පවත්තන්නේ නෑ, බොහෝ කල් පවතින්නේ නෑ. පින්වත් දරුවනේ, මොකද හිතෙන්නේ? ඔබ ගැන නේද මේ විශ්වාසය තියලා තියන්නේ? දහම රකී කියලා විශ්වාසය තියලා තියෙනවා නේද ඔබ? බුදුරජාණන් වහන්සේට ගෞරවෙන් වන්දනා කරයි, බුදුගුණ දැනගෙනම සම්මාන සත්කාර වන්දන මානන කරයි, ධර්මයේ ගුණ දැනගෙනම වන්දන මානන සත්කාර සම්මාන කරයි, සංඝයාගේ ගුණ දැනගෙනම වන්දනා මාන සත්කාර සම්මාන කරයි. ඒ වගේම සීලය රකී දසමෙට, සමාධිය වඩයි සැමතැන. බුදු කෙනෙක් විශ්වාසෙ තියන්න ඇතිනේ අදටත් එහෙම කරයි කියලා, මතුවටත් එහෙම කරයි කියලා විශ්වාසෙ තියන්න ඇති. එහෙම නැත්තම් ඔබට ඉපදෙන්න තිබුණනේ ඇමරිකාවෙන් ගලන්තේ,
ඔබට ඉපදෙන්න තිබුණ ජපාන චීන එහෙමනේ ඔබ ඇයි මේ වගේ රටක ඉපදුනේ? ඒ බුදුරජාණන් වහන්සේ එදා කුසිනාරාවේ ඒ කාරණේ සක්දෙවිඳුට පවරනකොට සමහර විට ඔබ එතන හිටපු මිනිස්සු වෙන්ට ඇති සාදුකාර දීලා හිතන්ට ඇති මේ ජීවිතේ පිරිනිවන් පාන්නට බැරි වුණොත් ඒ බුද්ධ ශාසනේ රකින්න පරපුරේ කෙනෙක් වෙලා ඒ දහම රකින්න රටේ ඉපදිලා මමත් දවසකට හරි දහම රකින්නවා මමත් යම් පමණක් හරි දෙවි මිනිසුන්ට සැපේ සනසිල්ල යහපත පිණිස මේ දහම තවත් දශමයක් හරි අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කරනවා. ඒ වෙනුවෙන් මම බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනගෙන සරණ යනවා. ඒ වෙනුවෙන් මම ධර්මයේ ගුණ දැනගෙන සරණ යනවා. ඒ වෙනුවෙන් මම සංඝයාගේ ගුණ දැනගෙන සරණ යනවා. ඒ වෙනුවෙන් මම සීලය ආරක්ෂා කරනවා. ඒ වෙනුවෙන් මම හැකි සෑම වෙලාවෙම හිත එකඟ කරගෙන සමාධිය පුරුදු කරනවා කියලා හොඳට අදිෂ්ඨාන කරන්න ඇතිනේ ඒ දවස්වල. එහෙම හිතලා ඔබ සිංහල බෞද්ධ රටේ සිංහල බෞද්ධ අම්මා කෙනෙක්ගේ කුසේ ඉපදෙනවා බුද්ධ ශාසනයේ තියෙන කාලෙක. ඒ කරලා ඔබට හිත දෙනවා මේ විදිහට ඉඳගෙන බණ අහන්ට නේද? කැලෑවේ මල් කඩාගෙන ඇවිත් පූජ කරන්ට, දානෙ උයාගෙන ඇවිත් පූජ කරන්ට ඔබට හිත දෙනවා. බුදු ගුණ කිය කිය මහා සෑ වටා පැදකුණු කරන්ඩ ඔබට හිත දෙනවා. හැන්දෑවට බුදුන් වදින්ට ඔය හිතට කැමැත්ත ඇති වෙනවා. මොනවා වුණත් අපිට බුදුරජාණන් වහන්සේව මතක් වෙනවා. ජයශ්‍රී මහා බෝධින් වහන්සේ ළඟ තාම අපේ දනිස් දෙක බිම වදිනවා. ඒ එදා ඔබ හිතන්ට ඇති සසරේ පතන්ට ඇති දහම රැකෙන රටේ ඉපදිලා දහම රැකෙන පරපුරක මමත් පුරුකක් වෙනවා. මමත් පැයකට දෙකකට හරි මේ දහම අවුරුදු 10කට 15කට හරි අවුරුදු 20කට 100කට හරි මේ දහම තවත් බොහෝ කලක් දෙවියන්ට මිනිස්සුන්ට සැපගෙනත් දෙන්ට ආරක්ෂා කරන පරපුරේ කෙනෙක් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ විශ්වාසය ඒ විදිහටම දෙවි පුදා හරි ආරක්ෂා කරනවා කියලා ඔබත් එදා පතන්ට ඇති සමහර විට ආදාමතකත් ඇති නේද? ඒකයි ඇයි ඔච්චර මල් කියලා අපේම මිනිස්සු අහන්නේ. අපේම බෞද්ධයෝ අහනවා ඇයි ඔච්චර මල්? එච්චර මල් ඒ කෙරපු කැපකිරිල්ලට පූජ කරලා ඉවර කරලා කෙලෙහි ගුණ දක්වන්න බැරි නිසා අසංකේය කල්ප ලක්ෂ 4ක් කරපු මෙහෙයට විඳපු දුකට සසර දුකින් එතෙර වෙන්න අපට පෙන්නපු පාරට මේ දුකෙන් නිදහස් වෙන මග කියලා දුන්නට කෙලෙහි ගුණ සලකලා ඉවර කරන්න බෑ කල්ප 100ක් පිපෙන මල් පූජා කළත් ඒ බුදු පාමුල උයන උයන බත්පත ගානේ ගෙනත් පූජ කළත් ඒ බුදු කෙනෙක්ගේ කෙලෙහි ගුණ ඉවර කරන්න බෑ නේද? සෑයක් වටාවට අඩි 200 ගණකමට කංචුක පූජ කරලා ඒ බුදු ගුණේට උපහාර දක්වලා ඉවර කරන්න බෑ. රණින් නෙමේ මුතුමැණිකෙන් නෙවෙයි ඊටත් වඩා වටිනා දෙයක් තියෙනවා නම් ඒ වලින් මාලිගා හදලා පූජ කරලත් ඒ කෙලෙහි ගුණ දක්වලා ඉවර කරන්න බෑ. ඒ බුදු කෙනෙක්ගේ අගේ දන්නේ නැති මිනිස්සු, ඒ බුදුරජාණන් වහන්සේගේ කැපකිරිල්ල දන්නේ නැති මිනිස්සු මොකද කරන්නේ? තමන් කන්නෙත් නෑ, අඩුගාන කරන කෙනෙකුට දෙන්නෙත් නෑ. ඒ බුදු කෙනෙක්ගේ තියෙන කැපකිරිල්ල දන්නේ නෑනේ නේද? එතකොට පින්වත්නි, එදා බුදුරජාණන් වහන්සේ විශ්වාස තිබ්බේ ඔබ ගැන.
එදා බුදුරජාණන් වහන්සේ විශ්වාස කළේ දහම රකිනා පරපුර හැටියට ඔබ ගැන. ඒකයි විශේෂයෙන්ම තාරුණ්‍ය ගැන. මාළුන්ගේ පුත්ත බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා අහනකොට අවුරුදු 120ක් වයස. ස්වාමීනි මට කෙටියෙන් දහම් දෙසන්ද කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා, මාළුන්ගේ පුත්ත අවුරුදු 120ක් වයස ඔබට කෙටියෙන් මං දහම් දෙසුවොත් කොහොමයි මං තරුණයින්ට බණ කියන්නේ? මොනවද මං තරුණයින්ට කියන්නේ කියලා ඇහුවා. එතකොට ඒකෙන් අදහස් කළේ තාරුණ්‍ය තමයි මේ දහම අවබෝධ කරන්නේ. විස්තර නැතත් කෙටියෙන් කියපු පමණට අවබෝධ කරනවා. ඒකයි එදා දැක්කො දැක්කා විතරමයි කියනකොට අවබෝධ කළේ තරුණය. ඇහුවොත් ඇහුවා විතරමයි කියනකොට අවබෝධ කළා ලෝක යථාර්ථය. ගඳ සුවඳ වින්දොත් වින්ද විතරමයි කියනකොට එහෙමයි කියලා සාරිපුත්තයන් වහන්සේලා බිහි වුණා. මහා මොග්ගල්ලාණන් වහන්සේලා බිහි වුණේ හිරිමල් තරුණ කාලේ. හිරිමල් තරුණ කාලේ ඊළඟට දිවට දැනෙන රසය දැනුනොත් දැනුන විතරමයි කියනකොට නන්දලා ආනන්දලා බිහි වුණා. ඒ හිරිමල් තරුණ කාලේ ජනපද කල්යාණියෝ අඬා අඬා ඉද්දී නන්දලා පස්ස බල බල ගියේ ඒ බුද්ධ ශාසනේ පිහිට හොයාගෙන. හිරිමල් තාරුණ්‍යක් හිරිමල් තරුණ කාලේ කැප කළේ. පින්වත් දරුවනේ, තරුණ ඔබට තියෙනවා දැවැන්ත වගකීමක්. වැඩිහිටියෝ ඔබේ අතට දීපු ඒ බුද්ධ ශාසනේ ඊළඟ පරපුරට ගෙනියන්න ඔබට හැබෑ වගකීමක් තියෙනවා. වැඩිහිටියෝ යුතුකමක් කළා. වැටකෙයිය ඉස්ම බීලා රහතන් වහන්සේලා මේ බුද්ධ ශාසනේ වෙනසෙන්න දෙන්නේ නැතුව ග්‍රන්ථාරූඪ කළා, අමතක වෙයි කියලා. ඒ පොතේ තියෙන දහම, ඒ ග්‍රන්ථාරූඪ කොප කරපු පොත්වල, ඒ පුස්කොළ පොත්වල තියෙනවා කඩුවෙන් කපපු බෙල්ල කපපු වෙලාවේ වැටිච්චලේ. ඒ පුස්කොළ පොත්වල තියෙනවා මැරිලා වැටෙනකොට ගෑවිච්ච සෙම මහරහතන් වහන්සේලාගේ. ඒ පුස්කොළ පොත්වල ලිව්වේ අනාගතේ පරපුර මේවා බලලා දහම රකින්නවාමයි කියන විශ්වාසයට. අද වගේම ඔබත් මේ විදිහට ශාලාවල ඉඳගෙන මේ දහම අහයි, මේ දහම පුරුදු කරයි, මේ දහම පුරුදු කරලා තවත් පරපුරකට මේ දහම බාර කරයි කියන විශ්වාසයටයි එදා වැටකෙයිය ඉස්ම බිබි ඒ මහා රහත් පරපුල, ඒ මහා රහත් පරපුර ඒව පොත්වල ලිව්වේ බුදු කෙනෙක් තියපු විශ්වාසය ගැන හිතලා. එතකොට එහෙනම් එදා බුදුරජාණන් වහන්සේ මේ විදිහට විශ්වාස තියන්නේ සීහල දීපේ සීහල පරපුර ගැන. ඒකටයි ලලාට ධාතුන් වහන්සේ වෙන් කරන්නේ, දන්ත ධාතුන් වහන්සේලා වෙන් කරන්නේ, ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වෙන් කරන්නේ, අකු ධාතුන් වහන්සේ වෙන් කරන්නේ, ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙන් කරන්නේ, තමන්ගේම පුත්‍රයව ලංකාවට වඩම්මන්ඩ කියලා අශෝක රජුරුව කියන්නේ. ඒ නිසයි බුදු කෙනෙක්ගේ විශ්වාසය ගැන හිතලා ඒ බුදුරජාණන් වහන්සේ අකු ධාතුන් වහන්සේ වෙන් කරනවනේ ථූපාරාමෙට. ලලාට ධාතුන් වහන්සේ තැන්පත් වෙන තැන සපුමල් පූජා කරලා ඒ බුදුරජාණන් වහන්සේ එතන පරම පූජනීය බවට පත් කළානේ. මෙතන තමයි බුදු කෙනෙක්ගේ මේ මගේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් වෙන්නේ කියලා සපුමල් පූජා කරලා දන බිම ගහලා බුදුරජාණන් වහන්සේ නලල තියලා ඒ බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව තැන්පත් වෙන තැන පූජනීයත්වයට පත් කරන්න ඇති
අදත් ඔබ ගිහිල්ල එතන වඳී කියන විශ්වාසට. එම නේද අතුපතර ගිහිල්ලා මහා දුකසේ සපුමල් කඩාගෙන ආයෙත් දවසක සේරුවාවිල මංගල මහා සෑය අපේ පරපුර වඳී කියන විශ්වාසට තමයි එදා සපුමල් පූජා කළේ නේද? සපුමල් පූජා කළේ. ඒ වගේම පින්වත් දරුවනේ එදා විශ්වාසෙටමයි බුදුරජාණන් වහන්සේ 84,000ක් දහම් දේශනකොට ඒ වචන ස්පර්ශ වෙච්ච ධාතුන් වහන්සේලා දන්ත ධාතුන් වහන්සේලා දෙනමක් මෙහෙට වෙන් කරන්නේ විශ්වාසෙ වැඩිකමට නේද? ඊළඟට ග්‍රීවා ධාතුන් වහන්සේ මයංගනේ මහා සෑයේ තැන්පත් වෙනවා. ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ස්වර්ණමාලී මහා සෑයට වෙන් වෙන්නේ ඔබ ගැන තියෙන විශ්වාසෙට. අඬාඬා වාරාවට පූජ කරන්න නැතුව බොහොම ගෞරවෙන් සද්ධාවෙන් සෑය වටේ පැදකුණු කරයි කියන විශ්වාසෙට. එහෙම නේද? කඩොල් නැතාගේ දල හොය හොය සෑය වටේ යන්න නැතුව ඒ මහා හස්ති රාජයා වැඩ ඉන්න මහා සෑයට කොයි පැත්තේ ඉඳලා හරි දන ගහලා වඳී කියන විශ්වාසෙට නේද? ප්‍රාර්ථනා බෝධින් වහන්සේලා හොය හොය අත ගන්න නැතුව ඒ ජයශ්‍රී මහා බෝධියට වන්දනා කරයි කියන විශ්වාසෙටයි අහසට පැන නැගලා දෙව්ලොවට වැඩම කරලා දෙව්ලොවදී දෙවියන්ගේ ගෞරව පුද සත්කාර මැද රෝපණය වෙලා ජයශ්‍රී මහා බෝධිය ආපහු මනුලොවට වැඩම කරලා අනුරාධපුරේ පිම්බිමේ රෝපණය වෙන්නේ කඩාගෙන වැටිච්ච සඳුන්ගස් අත ගන්න නැතුව අර මහා බෝධින් වහන්සේ වන්දනා කරයි කියන විශ්වාසයටද නැත්? විශ්වාසයටනේ. ඔබ ගැන විශ්වාසයට, ඒ බුදු කෙනෙක්ගේ විශ්වාසය, ඒ බුදු කෙනෙක්ගේ විශ්වාසය සතුටු වෙන්න මෙතන ඉඳගෙන ඒක රකින්න එක ගැන, සතුටු වෙන්න මෙතන ඉඳගෙන ඒ බුදුරජාණන් වහන්සේ තිබ්බ විශ්වාසේ රකින්න එකට. පින්වත්නි, ගම් වතුර එනවා ඒත් බැහැලා යනවා ඒ සක්දෙවිඳු රට රකින්න නිසා. මිනිස්සුන්ට ලෝක යථාර්ථය පෙන්වන්න එනවා ගම් වතුර. ලෝක යථාර්ථය පෙන්වන්න එනවා සුනාමියක්. අනිත්‍යයි මේවා කියලා පෙන්වලා යන්න, දුකයි මේවා කියලා පෙන්වලා යන්න, මම මගේ ආත්මය කියලා පවත්තන්න බෑ කියලා ඉඳ හිට අමතක වෙච්ච අයට පෙන්වලා යන්න සුනාමි ගම් වතුර එනවා. ඒ වගේම මොකද වෙන්නේ මේ රටේ මිනිස්සුන්ට? ඒ දුක කියන ආර්ය සත්‍ය හොඳට දැනෙන්න, දුකේ හට ගැනීම තේරුම් ගන්නට, දුකේ නැතිවීම, දුක නැති වෙන ප්‍රතිපදාව හොඳට පුරුදු කරන්න පුළුවන් වෙන්න, ඇට මිදුළු වලට දැනෙන්නම දුක දෙනවා සක් දෙවිඳු. ඒක ඔබේ පිනට වෙන එකක්. එදා පටාචාරගේ මිනිස්සයා නොමලා නම්, දරුවෝ නොමලා නම්, අම්මා තාත්තා සහෝදරයා මැරුණේ නැත්නම්, ඇඳිවත අහිමි වුණේ නැත්නම්, පිස්සියක් වුණේ නැත්නම් පටාචාර අදත් සංසාරේ ළමයි හදනවා. පටාචාරාට යථාර්ථය අවබෝධ වෙන්න පටාචාරගේ පින විසින් තමයි එහෙම මැරෙන අය හොයලා දුන්නේ. පටාචාරගේ පින විසින් තමයි නූල් පොටක් නැති වෙන්න ඇඟේ රෙදි ගැලෙව්වේ. පටාචාරගේ පින විසින් තමයි ඔය අවුස්සේ හරි එක කොල්ලෙක් හරි කැමති වෙලා මේ කෙලි වායේ කසාද බැන්දොත් මේ කෙලි අමාරු වේටනවා කියලා දැනගන්න වෙන හින්දා තමයි ඒ කෙල්ලට පිස්සු හැදෙව්වේ පින විසින්. ඔහේ ඇවිද ඇවිද හිටපු පටාචාරාගේ කකුල් දෙක හිමින් හිමින් ජේතවනාරාමයට අරංගේ පින විසින්. වයසක අම්මන් දිලා හා හා මේ කොහෙද යන්නේ, කිසි ඇඳුමක් නැහැ, විලිලැජ්ජ නැද්ද කියද්දී පින විසින් තමයි බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලින් වචන පිට වුණේ.
පින්වත්දේ ඇඳුම් ඕනේ නෑ සිහියේල වගෙන එන්ට කිව්වා. ඇඳුමක් ඕනේ නෑ සිහියෙන් එන්ට කිව්වා. ඒ පින එදා ඉඳගත් පාර අහපු බණ පදේට හිත පහදුනේ පටාචාරගේ පිනට. එහෙමනම් මහා දුක් ගොඩක් ආවේ පටාචාරගේ පිනට. කිසා ගෝතමීගේ ළමයා මැරෙන්නේ පිනට. සුනීතලාව අසූචි කදවල් මුණගැහෙන්නේ ඒ ජීවිතේ මහරහත් වෙන්න ඕන හින්දා. සෝපාකලගේ බාප්පලා සෝපාකලාව මිනී පෙට්ටිවල මිනීවල ගැට ගහන්නේ ඉෂ්ට දෙවිවරු විදිහට. එහෙම නොවුනා නම් මහ කරුණා නැතිං දැකලා පහවදා බුදුරජාණන් වහන්සේ වැඩලා දහම් දෙසන්නේ නෑ. අපේ බාප්පලා අපේ කරුමෙට අපි ඔඩෙක්කි තියානේ දවස්වල නලෝලා. ඒ නිසා බුදුවරු අපි හොයාගෙන එන්න අවශ්‍ය වුණේ නෑ. අපේ කරුමෙට අපේ බාප්පල අපිට හම්බුනේ හතුරෙකුටවත් අපිට හම්බෙච්චාම බාප්පල හම්බෙන්න හොඳ නෑ. සෝපාකලගේ බාප්පල අපිට හම්බුනේ නෑ. එහෙම හම්බුණා නම් බුදුරජාණන් වහන්සේ නොවැඩ ඉන්නෙත් නෑ. අපි හොයාගෙන අපේ පූර්වේ කරුමෙට අපිට හම්බුණා අපි හුරතල් කරන බාප්පල. ඒ නිසා සෝපාකලව හොයාගෙන ආවා වගේ අපිව හොයාගෙන ආවේ නෑ. අපේ උඩික්කේ අපේ ළමයි මැරුණේ නෑ. දුක දැනුනේ නෑ අපේ පූර්වේ කරුමෙට. ඒත් මොකද්ද එහෙකට දැන් අපේ පින පෑදිලා ඇට මිදුළු වලටම දුක දැනෙනවා. දැන් තමයි කාලේ, මේ තමයි දවස, මේ තමයි යුගේ. ආයෙත් එන්නේ නෑ කලක්. ආයෙත් නෑ පුතේ කලක්. ආයෙත් නෑ දරුවනේ නිවන් දකින දහමක් ඔබට ඇහෙන්නේ මේ ජීවිතෙන් පස්සේ. සමහර විට මේ ජීවිතේ කලක් යනකොටත් මේ දහම තහනම් වෙයි. වෙසක් කාඩ් එකක්වත් තියාගෙන බුදුන් වඳින්න බැරි යුගයක් ලෝකේ එනවා. ඒක බුදු කෙනෙක් කියපු දෙයක්. අම්මා තාත්තාව අඳුරන්නේ නැති යුගයක් එනවා. මුරුග සංඥා පහළ වෙනවා. ඒ නිසයි සක්දෙවිඳු ඔබ ගැන අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේගේ වචනේ අහලා අවුරුදු 40ක් එලාරගෙන් බැට කාලා ඉඳද්දී ගැමුණු කියන රජුරුවන්ව දිව්‍ය ලෝකවල ඉඳලා එවලා මේ රට බේරලා දෙන්නේ දහම රැකෙන රට හදන්ට. සුනාමි ආවට ගම් වතුර ආවට බේරන්නේ දහම රැකෙන රටේ පරපුර රකින්න ඕනවට. ඉන්නේ උන්ට තේරෙන්නේ නැති නිසා ආයෙ පොඩ්ඩක් මතක් කරලා දෙන්නයි සුනාමියක් එන්නේ, ගම් වතුරක් ඉඩෝරයක් එන්නේ. නිච්චි නැති නිසා, ඔහේ බලන් ඉන්න නිසා ජීවිතේ දුකයි කියලා තේරුම් කරලා දෙන්න. එහෙම වෙනවා. අවුරුදු 30ක යුද්ධේ ලෝකයක් පුදුම කරවමින් අවසන් වෙන්නේ දහම රැකෙන රට. තාම දෙදෙව්ලොවට වෙලා සක් දෙවිඳු රකින නිසා තාව තින්සෙට දවස් එකයි මනුස්ස ලෝකේ අවුරුදු 100ක්. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2561යි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා සක් දෙවිඳුට දවස් 25යි වරුවයි. දවස් 25යි වරුවයි සක් දෙවිඳුට. අමතක නෑ සෝතාපන්න ශ්‍රාවකේ වෙච්ච පොරොන්දුව. ඒ නිසයි අවුරුදු 30ක යුද්ධෙත් ඉවර කරලා ආයෙත් නිසොල්මනේ බණහන යුගයක් හදලා දෙන්නේ. ඒ වෙනකොට යුද්ධ ඉවර වෙන කාලෙ වෙනකොට ආයෙත් ඇහිච්ච නැති චතුරාර්ය සත්‍ය ඇහෙන්න පටන් ගන්නවා සත්පුරුෂයෝ නිසා. නේද? මෛත්‍රී බුදුන් දැක එකම ධර්ම මණ්ඩපයක නිවන් පතපු කාලයක් අපිට තිබුණ බව අපි හොඳට දන්නවා. හැබැයි ආයේ දවසක අපිට ඇහුණා ඒ අවස්සේ, නෑ නෑ ගෞතම බුද්ධ ශාසනයම නිවන් දකින්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ මේ දහම සත්පුරුෂයා මතමයි තියෙන්නේ කියලා.
ආනන්ද හාමුදුරුව කිව්වනේ ස්වාමීනී මට නම් හිතෙන්නේ මේ ධර්ම මාර්ගයෙන් භාගයක්ම මේ ශාසනයෙන් භාගයක්ම සත්පුරුෂයා මත කියලා. කල්යාණ මිත්‍රයා මත කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හා හා ආනන්ද එහෙම කියන්න එපා. මේ බුද්ධ ශාසනයම මේ දහම් මගම කල්යාණ මිත්‍රයා මත 100%. ඉතින් කල්යාණ මිත්‍රයෝ යුගෙන් යුගේ පහළ වෙලා මොකද කරන්නේ? ආයෙත් අර පරපුරට මේ බුද්ධ ශාසනේ කියලා දෙනවා වටිනාකම. ඉතිහාසයේ බලනකොට ඔබට වට වඩා හොඳට හොයාගත්ත හැකි. ආපස්සට බලන්ටකො අවුරුදු 20ක් 30ක් ඈතට මේ ගෞතම බුද්ධ ශාසනේ නිවන් දකිනවා කියන එක කියවිච්ච කොයි කාලෙද කියලා. එතකොට අවංකව පිළිගන්ට වෙයි කවද්ද එහෙම වුණේ කියලා. යුගෙන් යුගේ සත්පුරුෂයෝ පහළ වෙලා සත්පුරුෂයෝ දේශනා කරනවා පින්වන්ත මිනිස්සුන්ට ඒ දහම රකින විදිහ, දහම රැකෙන විදිහ. ඒ නිසා දරුවනේ බුදු කෙනෙක් ඔබ ගැන විශ්වාසය තියලා තියෙන්නේ මගාරින්න බෑ කිසිම විදිහකට. ඔබට සක් දෙවිඳුට බාර කරලා තියෙන්නේ දහම රැකෙන රට. කිසි කෙනෙකුට බෑ විනාශ කරන්න මේ රට. සක් දෙවිඳු රකින්නවා ඔබ තිසරණේ රකින්නකම්, ඔබ සීලේ රැකගන්නකම්, ඔබ සමාධිය වඩනකම් සක් දෙවිඳු මේ රට රකී. එදයින් පස්සේ නෑ. ඔබ බුදුරජාණන් වහන්සේට ගෞරව කරන තාක්කල්, ධර්මයට ගෞරව කරන තාක්කල්, සංඝයාට ගරු කරන තාක්කල්, සීලය නිතිපන්සිල් පෝයට උපෝසත සිල් විදිහට ආරක්ෂා කරන තාක්කල්, සමාධිය වඩන තාක්කල්, පුතේ දුවේ සක් දෙවිඳු මේ රට රකී. එදයින් පස්සේ අතාරිනවා. මේ බුද්ධ ශාසනේ මනුස්ස ලෝකෙන් අතුරුදහන් කරන්නේ ඔබ. යකඩ දිරන්නේ හැදෙන මලකඩ වලින් යකඩෙම. ඒ වගේ බෞද්ධයි කියපු ඔබම තමයි දවසක බුද්ධ ශාසනේ නැති කරන්න කියලා බුදු කෙනෙක් දේශනා කරලා තියෙනවා. ඒ නිසා වගකීමක්, යුතුකමක්, අයිතිවාසිකමක් ඊටත් එහා එකක් ඔබට තියෙනවා බුද්ධ ශාසනේ ඊළඟ පරම්පරාවට දෙන්න. බුද්ධ ශාසනේ නිරුපද්‍රිතව ඔබට ලැබිච්ච විදිහටත් වඩා හොඳට ඊළඟ පරපුරට සුන්දර දායාදයක් විදිහට ඔබට දෙන්න සිද්ධ වෙනවා. පහනක් තියෙනවා දරුවනේ. ඒ පහන කාලයක් තිස්සේ තිබිච්ච තෙල් වලින් පත් වුණා. පස්සේ තෙල් ඉවර වුණ නිසා මොකද වුණේ? ඒ පහන යාන්තම් නිල් පාට චූටි එළියකින් තිරේ තියෙන තෙල් චුට්ට චුට්ට අරගෙන පත් වුණා අවුරුදු 1000ක් විතර. ඊට පස්සේ පහන පත් වෙලා ඒ තියෙනකොට අර පහනේ අර උරලා තිබ්බ තෙල් ටික ආයේ යටට එකතු වුණා. එකතු වෙච්ච ගමන් ඒ තෙල් ටික අර තිරේට උරාගත්තා. ඒ උරාගත්තු තෙල් දැන් තිරේට උරලා නිසා ආයෙත් ඒ පහන බොහොම දීප්තිමත්ව දැල්වෙන්න පටන් ගත්තා. මතක තියාගන්න පුතේ, තෙල් ඉවරයි පහනේ. දැන් ආපහු එකතු වෙන්න තෙලුත් නෑ. පහන් තිරේ තියනකන්, තෙල් තියනකන් දැල්වෙයි පහන. තිරේ තෙල් ටිකත් ඉවර වෙච්ච දවසට ඒ ගින්න මුළු තිරේම පුච්චලා දානවා. තිරේම පිච්චිලා ගිය දවසට දුමක් නැගිලා ඒ පහන නිමිලා යනවා. ආන් ඒ දවස වැඩි ඈතකද නැද්ද කියලා තීරණය කරන්නේ ඔබ. පහනට තෙල් වගේ ඔබේ ශ්‍රද්ධාව. පහනට තෙල් තමයි ඔබ බුදුරජාණන් වහන්සේට ගරු කරන එක. පහනට තෙල් තමයි ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ගරු කරන එක. පහනට තෙල් තමයි ශ්‍රාවක සංඝ රත්නයට හද පත්ලෙන්ම ගෞරව සම්මාන සත්කාර කරන එක. පහනට තෙල් තමයි ඔබ රකින සීලය. පහනට තෙල් තමයි එරමිනිය ගොතාගෙන කොහේ හරි තැනක මොකද වෙන්නේ හිත එකඟ කරගන්න උත්සාහ කරන එක. මහා හයියෙන් සින්දු දාලා තියෙන බස් එකක හරි කමන්නේ,
හොඳට පහසුවෙන් ඉඳගෙන ඇස් දෙක පියාගෙන මේ කන අනිත්‍යයි, කනට ඇහෙන ශබ්ද අනිත්‍යයි, කනේ විඤ්ඤාණෙත් අනිත්‍යයි, මේ තුනම එකට එකතු වීම නම් වූ කනේ ස්පර්ශයත් අනිත්‍යයි, ස්පර්ශේ හේතු කරගෙන ඇතිවෙන මේ කනේ විඳීමත් අනිත්‍යයි, විඳීම අනිත්‍ය නිසා කනේ ඇතිවෙන තණ්හාවත් අනිත්‍යයි කියලා බස් එක නවත්තන කම්ම තමන්ට අවශ්‍ය තැන සිහි කර කර ඉඳලා ඒරියදුරු මහත්මයාට කතා කරලා බොහෝම පිං අයන්දි අනිත්‍ය භාවනාව වඩන්ඩ සද්දෙට සින්දුවක් දැම්මට කියලා පින් දීලා බැහැලා යන්ට එදාට ඔබ බුද්ධ ශාසනයේ සුරකින්න පරපුරේ පින්වන්ත දරුවෙක්. එදාට ඔබ බුද්ධ ශාසනයේ සුරකින්නෝ එරමිනිය ගොතාගෙන ගහක් ගාව ඉඳගන්න මොෝනි නෑ. දැන් වෙනස් ක්‍රමත් පාවිච්චි කරන්න වෙනවා. කොහොම හරි හිත එකඟ කරගන්නට වෙනවා. පින්වත් දරුවනේ දැවැන්ත වගකීමක් ඔබ තුල තියෙනවා. බුදු කෙනෙක් පවරපු රාජකාරියක් ඔබට තියෙනවා. බුදු කෙනෙක් තබපු විශ්වාසයක් ඔබ තුල තියෙනවා. බුදු කෙනෙක් තබපු ඒ විශ්වාසේ සක්දෙවිඳුගේ අනුග්‍රහයෙන් ඔබට රැකගන්න වෙලා තියෙනවා. ඊළඟ පරම්පරාවට ඔබට ලැබිච්ච දහම නිරුපද්‍රිතව බාර දෙන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙම නැත්නම් සාපලත් පරපුරේ පිරිසක් බවට ඔබත්පත් වෙයි. ඉන්දියාවෙන් අතුරුදහන් වුණා බුද්ධ ශාසනය. ඒ පරපුර සාපලත් පරපුරක් වුණා. ඉන්දියාවම සාපලත් දේශයක් දැන්. කොච්චරද කියනවනම් පැවිද්දෙක්ට බස් එකේ හිටන් යන්න වෙන තරමට සාප වෙලා ඉන්දියාවට බුදුන් උපන් රටට දහම ඇහෙන්නේ නැහැ. ඒත් ඔබට තාම ඇහෙන්නේ ඔබේ වැඩිහිටි ඔබට එහෙම නොකළ නිසා. ඔබේ දෝතේ තියෙන ඒ සුන්දර බුද්ධ ශාසනේ ඔබ ඊළඟ පරපුරට දෙන්න වෙනවා. ඒ පරපුරට දෙන රාජකාරිය වගකීම අයිතිවාසිකම ඔබ සතුව තියෙනවා. ඔබේ අතට ලැබිච්ච බුද්ධ ශාසනේ ඊටත් වඩා හොඳට ඊළඟ පරපුරට දෙන්න සිද්ධ වෙනවා ඔබට. එහෙම නැත්තං සාපලත් පරපුරක් වෙන්න වෙනවා ඔබට. අනාගතයේ පරපුර සාප කරයි අපේ වැඩිහිටියෝ උන් බුද්ධ ශාසනේ නැති කළා. උන් බුදුහාමුදුරුව සරණ ගියේ නැති නිසා, ධර්මයට ගෞරව නොකළ නිසා, සංඝයාට ගෞරව නොකළ නිසා, සිල්පද ආරක්ෂා නොකළ නිසා, සමාධිය නොවඩපු නිසයි අපිට බුද්ධ ශාසනේ අහිමි වුණේ. අනේ එහෙව් පරපුරක් කියලා අනාගතේ පරපුර සාප කරයි ඔබට. ඒ දේ වෙන්න දෙන්න හොඳ නෑ. සාපලත් පරපුරක් වෙන්න ඕනේ. මේක ආශිර්වාදලත් පරපුරක්, විශ්වසනීය පරපුරක්. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වඩින්නේ ඔබ ගැන විශ්වාසෙට. බෝධින් වහන්සේ ලබලා දෙන්නේ ඔබ ගැන විශ්වාසෙට. අශෝක රජුරුවා තමන්ගේම පුතාව ලංකාවට වඩම්මවන්නේ විශ්වාසෙට. ඔබ දහම රකින්න රටේ, දහම රකින්න පරපුරේ අවසන් පුරුක වෙන්නේ කියලා විශ්වාසෙට. දරුවනේ වගකීමක් තියෙනවා ඔබ හිතනවට වඩා ලොකුවට. වගකීමක් තියෙනවා, යුතුකමක් තියෙනවා, අයිතිවාසිකමක් තියෙනවා ඔබ හිතනවට වඩා ලොකුවට. ඒ නිසා අදිෂ්ඨාන කරගන්ට අපි දිහැ දෙදෙව්ලොවම බලාගෙන ඉන්නවා. අපි දිහැ බඹලොවද බ්‍රහ්මරාජවරු බලන් ඉන්නවා. තවත් දිවිය ලෝක පුරවන්න, තවත් බ්‍රහ්ම ලෝක පුරවන්න දිව්‍ය පුත්‍රවරු, දිව්‍ය රාජවරු, බ්‍රහ්ම රාජවරු මනුලොවින් යන්ට නම් මේ මනුලොවේ බුද්ධ ශාසනය ඕනේ. එහෙට දෙවිවරු අඩු වෙනකොට, එහෙට බ්‍රහ්ම රාජවරු අඩු වෙනකොට දෙවිවරු සාප කරයි ඔබට. අනේ බුද්ධ ශාසනේ නැති කරපු පරපුර හින්දා දෙව්ලොව උපදිනවා අඩුයි, බඹලොව උපදිනවා අඩුයි කියලා ඔබට දොස් නගයි. එදාට ඔබට බේරෙන්න බෑ. ඔබ කරපු දෙයට වන්දි ගෙවන්න වෙයි ඔබට. ඒ නිසා පින්වත් දරුවනේ හොඳට හිතන්න.
හොඳට අධිෂ්ඨානයක් කරන්න. ඇඟෙන් ඉලෑටයක් ඉල්ලුවේ නෑනේ. නේද? ඉඩකඩන් ඉල්ලුවේ නෑනේ. ගේ දොර වතුපිට යාන වාහන ඉල්ලුවේ නෑනේ. දරුවෝ ස්වාමි පුරුෂෝ බිරිඳෑවරු ඉල්ලුවේ නෑනේ. මුතුමැණික් රන්රිදී ඉල්ලුවේ නෑනේ. අවබෝධයෙන්ම බුද්ධං සරණං ගච්ඡාමි කියලානේ කියන්න කිව්වේ. අවබෝධයෙන්ම ධම්මං සරණං ගච්ඡාමි කියලානේ කියන්න කිව්වේ. අවබෝධයෙන්ම සංඝං සරණං ගච්ඡාමි කියලා මෙලොව දෙලොවම මෙලොව පරලොව දෙලොව යහපත පිණිස ඔබේ සැනසෙල්ල පිණිස ඔබේ යහපත පිණිස සිල් සමාදම් වෙලා රකින්න කියලානේ කිව්වේ. ඔය හිත කම්මලක් වගේ නිසා ඔය හිත දුක් විඳින නිසා ඒ හිත එකඟ කරගෙන ටික වෙලාවක් හරි දවසකට ඉඳන් ඉන්නන කිව්වේ. ඔබේ යහපතමනේ ආයෙත් පුරුදු කරන්නට කිව්වේ. ඒ නිසා පෙන්වත් දරුවනේ යුතුකමක් අයිතිවාසිකමක් වගකීමක් රාජකාරියක් ඊටත් එහා ගියපු දෙයක් ඔබ මත පැටවිලා තියෙනවා. බුද්ධ ශාසනේ බරදරුවා එදා මහරහතන් වහන්සේලා ඊට පස්සේ භික්ෂූන් වහන්සේලා දැන් තරුණ පරපුරටත් ඒ බර දරන්න වෙලා තේනෝ. මේ බුද්ධ ශාසනේ ඊළඟ පරම්පරාවට අරන් යන මහ පරම්පරාව බවට ඔබ පත්වලා ඉන්නෝ. ඔබට යුතුකමක් තියෙනවා, ඔබට වගකීමක් තියෙනවා, ඔබට අයිතිවාසිකමක් තියෙනවා. පින්වන්ත දරුවනේ, ඔබට ඒ වගකීම තියෙන, ඒ වගකීම පුරුදු කරන්න පුළුවන් බුදු කෙනෙක්ගේ විශ්වාසයේ සුරකින සක්දෙවිඳුගේ ආශිර්වාදය ලබන දහම රැකෙන රටේ දහම රකින පරපුරක් වෙලා මේ ගෞතම බුද්ධ ශාසනයේම අමා මහ නිවනින් සැනසෙන්න ඔබ සෑම සියලු දෙනාටම වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.